මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔන්න වනාන්තරයක සිංහ රජෙකු හිටියා. මේ සිංහයා දවසක් මේ මාංශ අනුභව කරන සියලු සතුන්ට එන්න කිව්වා. එන්න කියලා මෙන්න මෙහෙම කියනවා. අපි සහජීවනයේ සහෝදරත්වයේ එකමුතුකම විදහාපාන ලෙස ජීවත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා අද ඉඳලා යමෙකු දඩේමක් කළොත් ඒ දඩේම තනිවම අනුභව කරන්න තහනම් හොඳේ ඒ දඩේම පොදු ආහාරයක් බවට පත්වෙනවා බෙදාගෙන කන්ට ඕනේ දඩයම් කරන සියලු සතුන්ගේ මස් වර්ග ඕන් ඔය ඉස්සරහ තියෙන ගල් තලාවට ගෙනල්ලා බෙදාගෙන කනවා හොඳයි සිංහ රජා සියලු සතුන්ට කිව්වා වයසක ලොම් හැලිච්ච අය එක පයින් කැමති වුණා මරු වැඩේ කියලා ඇයි ඉතින් මේ දඩේම යන්න කටේ දත් නැහැනේ නේද කකුලෙනියත් නැහැ මේ අතර හිටියා මේ තරුණ වෘකයෙක් මේ තරුණ වෘකයා වෙනස්ම කෙනෙක් සිංහ රජාගෙන් මෙහෙම අහනවා හොඳයි රජතුමනි අප එක පයින්ම කැමති හොඳ වැඩක් හරිෂෝ මේ නීතිය ඔබතුමාගෙන්ම ආරම්භ කරමු නේද මෙහෙම කියනකොට යාන්තමට සිංහ රජාගේ මූණ ඇඹුල් වෙන්න පටන් ගත්තා තරුණ වෘකයා ආයේ මෙහෙම කිව්වා ඔබතුමා අද උදේ තඩි ගෝණිකුව දඩයම් කරගෙන ඇවිත් ඔය ගුහාවේ කොනක හංගලා තියෙනවා නේද අන්න ඒ ගෝණවම අපි මුලින්ම බෙදාගෙන කමු කියලා සිංහ රජාට තරු පෙනුණා සිංහ රජා හොඳටම කලබල වුණා ටිකක් කල්පනා කරලා මෙහෙම කිව්වා හරියට අපේ අය කියනවා වගේම තමයි ඈ හොඳයි සමහර නීති තියෙනවා සංශෝධනය කරන්න අවශ්‍යයි මේ නීතිය මම තව ටික කාලයක් කල්පනා කරලා බලලා සංශෝධනය කරලා ගේන්නම් එතකන් තම තමන් දඩයම් කරන කිසිදු මාංශයක් පොදු වස්තුවක් බවට පත්වන්නේ නැත තනි තනියම භුක්ති විඳින්න එතකන් සංශෝධනය එනකන් කියලා හරිද ඊළඟ සම්මේලනයේදී දැනුම් දෙන්නම් කියලාත් කිව්වා මේම කිව්වත් කිව්වමයි අද වෙනකන් එහෙම තමන්ගේ දඩේම අනිත් අයත් එක්ක බෙදාගෙන කන සිරිතක් කැලේ නැහැ විශේෂයෙන් සිංහ දඩයම් කරලා හොඳම හරිය කාලා ඉතුරු වුණාම අන්තිමටම ඉතිරි වෙන කටු ටික තමයි ඔය නරින්ට එහෙම සූප්පන්න ලැබෙන්නේ ඕනම නීතියක් තමන්ගේ අයට තම හිතවතුන්ට ගැළපෙන විදිහට තම දරුවන්ගේ දරුවන්ටත් ගැළපෙන විදිහට හදාගන්න තමයි ඔය දියවන්නාවේ ඉන්න අය දන්නේ මේ තාකල් කලේ දැන් පසුගිය දවස්වල මතක නේද 22 සංශෝධනයේ බදාගෙන හිටියා අප බොහෝ වෙලාවට හිතුවේ 22 සංශෝධනයත් එක්ක මේ රට සංවර්ධිත රාජ්‍යයක් වෙලා හෝගාලා ධනෙ ගලාගෙන ඉවි කියලා නේද හැදුවේ කවුද ජනාධිපති නීතිඥයෙක් හදනකොටම තේරෙන්නේ නැද්ද ව්‍යවස්ථාවට පටහැනි කියලා නේද නමුත් හැදුවා එකම වාසනාව අධිකරණයට යන්නේ නැති අවස්ථාව අන්තිමට අධිකරණය කිව්වා සමහර යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නැති විදිහට සංශෝධනයක් ලියන්නවත් ඔය ඉන්න තොත්ත බබාලා දන්නේ නැද්ද දන්නවා උත්සාහය අධිකරණේ හරි කමන්නේ කණෙන් රිංගලා ගිහිල්ලා ඒ නීති වලින් තමන්ගේ පවුලේ අයට තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට සෙතක් සැලසෙන විදිහේ අනාගත ක්‍රමවේදයක් හදන්න තමන්ගේ පැවැත්මට දරුවන්ගේ දරුවන්ගේ පැවැත්මට ඒ අයව රජ කරන්න තමයි ඔය එක එක ජාතියේ කෑලි කෑලි හැමතැනටම එකතු කරමින් ඔය දියවන්නාවේ අය නටන්නේ දැන් බලන්න විදුලි බිල අප විදුලිය උදේ හවස 3 වේලට ආහාරයට ආරම්භ ගේන්නේ මේ බිල් වැඩි කලේ අද ආගමික පූජ්‍ය පක්ෂේ පවා තම විරෝධයේ පළ කරන්නට පටන් අරන් පුදුම වැඩිවීමක් දැන් පුංචිම සිල්ලර වෙලෙන්දෙක් උදාහරණයට අරන් බලමු රුපියල් 10000ක් ආපු බිල අද 25000ක් විතර වෙලා එන්නේ දැන් මේ වෙලෙන්දා මේ වැඩි වුණු රුපියල් 15000ක් කාගෙන්ද ගන්නෙ අපෙන් ගන්නෙ ශීතකල බීම බෝතලයේ ඉඳලා යෝගට් එකට වෙනකන් ගාන වැඩි කරලා දානවා ඒක තමයි වෙන්නේ අන්තිමට මේ සියලු බර අපේ කරපිට ඊළඟට පාසල්වල විදුලි බිල ජල බිල අරන් බලන්න ඒවා කාගෙන්ද ගන්නෙ දරුවන්ගේ පහසුකම් ගාස්තු වලින් අනිවාර්යෙන් මේක වැඩි වෙනවා පහසුකම් ගාස්තු ඒ බරත් අපේ පිට ආගමික ස්ථානවල විදුලි බිලත් බැතිමතුන්ගේ ආධාර වලින් බොහෝ වෙලාවට පියවෙන්නේ නේද ඒ බිලත් අන්තිමට අපේ මත ආගමික ස්ථානවල බිල නම් ඉතින් බලහත්කාරයෙන් ඉල්ලන්නේ නැහැ නේද ඒක දෙන්නේ කැමැත්තෙන් දෙන්නේ බැතිමතුන් නමුත් බලන්න
පාර්ලිමේන්තුවේ මාසයක බිල විදුලි බිල රුපියල් ලක්ෂ 60 ඉක්මනවා. කවුද ගෙවන්නේ? ඔය ඉන්න උන්දලගේ පඩියෙන්ද? ආ AC දාගෙන ෆෑන් දාගෙන සැප කනේ නේද? එහෙම නේද සාමාන්‍ය තරුණ භාෂාව? සැප කනේ. කවුද ඔය මාසයකට ලක්ෂ 60ක් අවුරුද්දකට කෝටි 7යි ලක්ෂ 20ක් කවුද ගෙවන්නේ? ඒ බරත් අපි පිට. අපිට ගහන පරිප්පු ඇටේ සීනි ඇටේ බද්දෙන් තමයි අන්තිමට මේ අයගේ විදුලි බිල් පියවගන්නෙත්. ඔයාලුතෙන් පත් වෙන රාජ්‍ය ඇමතිවරු ඔය සියල්ලන්ගේ බිල් යන්නෙත් අපේ කරපිටින්. බලාගෙන ගියාම එකක් පැහැදිලි නේද? මොන බදු ගැහුවත් මොන විදිහට බිල් වැඩි කළත් ඒ බදු බිල් අවසානයේ නතර වෙන්නේ බඩ පොත්තටම ඇලුණු අපේ මිනිස්සු ළඟ. මොන විදිහට විදුලි බිල වැඩි කළත් අපට වැඩි වුණු බිලට අමතරව රටේම මහ උන්ගේ බිලත් කැරකිලා ආයේ එන්නේ අපේ පිටට. ව්‍යාපාර කරන අයගේ ආගමික ස්ථානවල බිල් නම් තව කමක් නෑ කියලා යම් ප්‍රමාණයකට හිත හදාගමුකෝ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්දලගේ ලයිට් බිල් වතුර බිල් වැටෙන්නේ රාජ්‍ය වියදම් වලට. ඒවත් අන්තිමට අපිම ගෙවාපියකෝ නේද? ඒ නිසා ඔය ලක්ෂ 60ට වැඩි මාසික බිල අවුරුද්දකට කෝටි 7යි 20 ලක්ෂයක බිල වහාම අඩු කරන්න. ඔව් පුළුවන් නම් ඕක ලක්ෂ 10කට ගේන්න. මාසෙකට ලක්ෂ 10කට අඩු කරලා පෙන්නන්න නේද? ඒක තමයි ඊටාම වැදගත්. අර කතාවක් තියෙනවනේ නේද? ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා නේද? ඇත්තටම මේ රට ගොඩ ගන්න තව යෝජනාවක් කරන්නද? ඒ තමයි නෙළුම් කුළුණු දෙකක්වත් තව හදන්න ඕනේ. නෙළුම් කුළුණු දෙකක්වත්. එතකොට තවුතිසා දිව්‍ය ලෝකයේ බුදුදහමට අනුව අර ඉතිරිවන දිව්‍ය ලෝක පහයි බලන්න පුළුවන් උඩ නැගලා. ඔක්කොම දිව්‍ය ලෝක 6යිනේ නේද? ඊට අමතරව සතර අපාය හරිම ලේසියෙන් පහළ බැලුවම බලන්න පුළුවන්. කොහොමත් දැනටම අපාය තමයි. නමුත් සතර අපායම බලා ගන්න පුළුවන් තව නිලුම් කුළුණු දෙකක් හදාගත්තොත්. නෙළුම් කුල්ලට ගිහිල්ලා තවුතිසාව දැකපු අයට මේකත් මතක් කරන්නම්. මතකද දුටුගැමුණු රජතුමාගේ අන්තිම මොහොත? එදා දුටුගැමුණු රජතුමාට සුදු රෙදි වලින් ආවරණය කරලා රුවන්වැලි සෑය පෙන්නුවා මතකද? ආන්න ඒ වගේ තමයි. අද අපට මේ නෙළුම් කුළුණේ පාට බල්බ් දාලා වේගෙන් උඩට අරන් ගිහිල්ලා පහළ බලන්න දීලා තියෙන ඉඩත් එදා දුටුගැමුණු රජතුමාගේ අන්තිම මොහොතේ සිත සතුටු කරන්න රුවන්වැලි සෑය පෙන්වුවා වගේමයි. තවුතිසාව දැකපු අයට කියන්නේ උඩ නැගලා දැකපු අය ඉන්නව නේද? පහළට බැහැලා එන්න සතර අපාය බලන්න. ඕනේ නම් පෑලිය ගොඩ තොට ළඟ මට්ටක් කුලිය වැනි පැතිවල පැල්පත් බලන්න එන්න යන්න කියලා අද ටෙලිවැකිය ඔය තවුතිසාව දැකපු අයට ආරාධනා කරනවා.